අද අපි ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ රතු කල්ප වලින් කොහොමද උදෑසන ආහාරයක් ඉක්මනින් පිළියෙල කරගන්නේ කියලා. එතකොට අපි මේ මුලින්ම කරන්නේ රතු කල්ප ටිකක් අරගෙන ඒ ටික හොඳට හොදලා පෙඟෙන්න දානවා. අපි මේ පෙඟෙන්න දාන කල්ප ටික උදේ ආහාරයේ පිළියෙල කරගන්නවා නම් ඊට කලින් දවසේ හවස වගේ තමයි පෙඟෙන්න දාන්නේ. එහෙම දාලා උදේ පාන්දරින් අරගෙන වතුර පෙරලා වතුර ඉවත් කරලා ආය අලුත් වතුර ටිකක් දාලි වෙලා ඒ ටික හොඳට මෙන්න මේ විදිහට තඹ ගන්න. මේ තඹ ගනිද්දි මේ කව්පි ටික ගොඩාක්ම බෙරි වෙන විදිහට තඹ ගන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් ඇට සම්පූර්ණයෙන් තියෙන විදිහට තමයි මේ කව්පි ටික තඹ ගන්න. ඊට පස්සේ මේ කව්පි තඹද්දි අපි ඒකට ලුණු ස්වල්පයක් දානවා. මේ ලුණු ගොඩාක් වැඩි වෙන්න දාගන්න හොඳ නැහැ. මොකද මේ කව්පි තැඹෙන වතුර ටික අපි අපති දාන්නේ නැති හින්දා. ඒ වතුර ටිකත් අපි අරගෙන පස්සේ අපිට මේ තමන්ට බොන්න විදිහට ගන්න පුළුවන් වෙනවා. ඒක හින්දා මේ කව්පි වල තඹන වතුර ටික අපි ඉවත් කරන්නේ නැහැ. අහකට දාන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න වතුර පෙරාගෙන කව්පි ටික ඇල් වතුරෙන් හොඳට හෝදලා මෙන්න මේ විදිහට භාජනයකට දාගන්න. ඕන් කරනවා හීනියට කපාගත්තු මොනවා හරි එළවලු වර්ග. දැන් මම මේ අවස්ථාවේදී භාවිතා කරලා තියෙන්නේ ගෝවා. ඔයාලට පුළුවන් අමුවෙන් කන්න පුළුවන් ඕනම එළවලුවක් මේ සඳහා එළවලු වර්ග එකක් දෙකක් හෝ කිහිපයක් මේ වෙනුවෙන් භාවිතා කරන්න. මම දැන් ගෝවා හීනියට කපාගෙන තියෙනවා. ඊට පස්සේ මාළු මිරිස් කරලක් හීනියට කපාගෙන තියෙනවා. ඊට පස්සේ අපිට ඕන කරනවා ලූණු, රට ලූණු. රට ලූණු ගෙඩි භාගයක් විතර ඔන්න මම මෙතනින් හීනියට කපාගෙන තියෙනවා. ඊට පස්සේ අපිට ආයෙමත් ගන්න පුළුවන් සුදු ලූණු, ඉඟුරු වගේ දේවල් හීනියට තලාගෙන මේකට පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් අද පාවිච්චි කරලා තියෙන්නේ හීනියට කපාගත් ගෝවා, මාළු මිරිස්, රට ලූණු, ඉඟුරු සහ සුදු ලූණු. ඊට පස්සේ අපිට මේකට තවත් අවශ්‍ය කරනවා ගම්මිරිස් කුඩුයි ලුණු කුඩු ස්වල්පයකුයි. ඊට පස්සේ මේ තියෙන්නේ අපි බැදගත්තු බිත්තර. මම මෙතෙන්දි බිත්තර දෙකක් විතර වගේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ බිත්තර බැදගනිද්දී අපි ඒකට ගම්මිරිස් කුඩුයි ලුණු කුඩු ස්වල්පයකුයි එකතු කර ගන්නවා. මම ඔයාලට කිව්වනේ කව්පි ටිකට ලුණු අඩු වුණාට කමන්නේ කියලා. ඒ අඩු වුණාට කමන්නේ කිව්වේ අපි මේක කලවම් කරනකොට පස්සේ රස අනුව ලුණු ගම්මිරිස් කුඩු එකතු කර ගන්න නිසා. එහෙනම් ඔන්න මේ දැන් තියෙන්නේ බැදගත්තු බිත්තර, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු. අපි බලමු දැන් මේක කොහොමද සකස් කරන්නේ කියලා. අපි බලමු දැන් මේ කව්පි ටික කොහොමද පිළියෙල කරගන්නේ කියලා. ඊපස්සේ මේ කව්පි ටිකට අපි මුලින්ම අපි මේ කපාගත්තු එළවලු ටික දානවා. ඊට පස්සේ ලූණු ටික, තලාගත්ත ඉඟුරු සුදු ලූණු ටික, බැදගත්තු බිත්තර, ලුණු කුඩු ස්වල්පයක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක්. මේව රසායනව එකතු කරගන්න පුළුවන් ඔයාලට. මේකට එළවලු වෙනකොට ඔයාලට ඕනනම් කැරට් වගේ දේවල්, කැරට් බොන්ජි ඔයාලට අමුවෙන් කන්න පුළුවන්. එළවලු ඕනම දේ එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක මෙන්න මේ විදිහට කලවම් කරගන්නවා. මේක ඉතාම රසවත් ආහාරයක්. ඔයාලා තින් ඉක්මනින් පහසුවෙන් උදේ ආහාරයක් මෙන්න මේ විදිහට රතු කව්ප වලින් පිළියෙල කරගැනීමේ හැකියාව තියෙනවා. අපිට පුළුවන් මෙන්න මේ විදිහට සාදාගත්තු කව්පි ටික ඉතාම රසවත්, කිසිම ගුණයෙන් අඩුවක් නැතුව උදේ ආහාරය සඳහා භාවිතා කරන්න. අපිට මේක උදේ ආහාරය වෙනුවෙන්ම නෙවෙයි ඕනෑම අවස්ථාවක භාවිතා කරන්න පුළුවන්.